Danik.
මෙමලේරටේ මැද්දි පමණක් කෙරල් නැගීමෙන් කවදාකවත් අපේ සටන සාර්ථක වන්නේ නැහැ. අපි දැන් කෙලින්ම යන්නේ මාලිගාවට. මාලිගාව ඇතුළේ මේ පාර කරලා පටන් ගන්න. හරිද? අන්න ඒක හරි. මතයි මෙච්චර කාලයක් ඉස්සේ අපි කැලෑවිල සටන් කරුවා. සෙන විද්වාරපාලක උනම් අපිවත් ආරක්ෂක බලමුණට බඳ ගත්තා. දවසක දවස වුන් රොත්ත පිටින් කැටි කරලා දාන. ඉවරයි. මටත් තිත් වෙලා ඉතින් මේ කැලෑ ජීවිතේ. ඔබ කිව්වේ නපුරු කතාව? මොකද්ද නපුරු? අපි දැන් සාවුරුද්දක් ඉස්සේ කැලෑවිල කැලෑකොලක සටන් කරුවේ නැද්ද? අපිත් ආසනද කොට්ටක මෙට්ටක බුදිගම. අනික අපේ පෞද්ගලික අහිමියක් තිබෙද්දී අපි මේ කැලෑවිල සටන් කරන්නේ. අන්න ඒක තමයි අමතක කරන්න හොඳ නැත්තේ. තේරුමක් නැති පාලනයක් මොලේ ඇබිත්තක් නැති ඇමති මණ්ඩලයක් උහුලන්න බැරි බදු බදු පරි මිරිකුණු ජනතාවක් අන්න ඒ අය වෙනුවෙන් අපි සටන් කරන්නේ අන්න ඒ අය වෙනුවෙන් තමයි අපි මේ පාර බලය අල්ලන්න යන්නේ මාලිගාවේ ඇතුලේ ඒක උඹලා හිතන තරම් ලේසි නෑ දීග උඹලා දැන් දීර්ඝ කාලයක් කැලෑවිදලා සටන් කර කර ඉඳලා දැන් සටන පටන් ගත්තේ මොකටද කා සඳහාද කියන එක අමතක වෙලා මේක අපේ රජුරංගේ අතර සටනක් නෙවෙයි මහජනයාගේ රජුරංගේ අතර සටනක් අපි සිංහාසන ඉදකට යන්නේ මහජනයත් එක්ක මහජනයන් නැතුව එතනට ගිහිල්ලා සිංහාසන ඉදකටට අපිට රාජ්‍ය බලය ලැබෙන්නේ එහෙමනම් අපි දැන් කල යුත්තේ කොහොමද මට දැන් හැම දෙයක්ම තීරණය කරන්න බැහැ ස්මිත් මටත් එතන ලේසි නෑ රජුරෝ පිස්සෙක් වගේ වැඩ කරන්නේ එයාට රජකම කවටකම අනිත් පැත්තෙන් රට කපටි ඇමති මණ්ඩලය මේ අය එක්ක ජීවත් වෙන්නේ මම මේ සේරම කරන්න ඕනි ඕගොල්ලෝ මලේ රට පැත්තෙන් මම මාලිගාව පැත්තෙන් දවසක මේ පෙරමුණු දෙකකට පෑහෙනවා අන්න එදාට තමයි මේ රාජ්‍ය ක්‍රමයට වෙනස් අලුත් රාජ්‍ය ක්‍රමයක් අපිට ඇති කරන්න පුළුවන් වෙන්නේ හරිද ඔබ හරි සෙනෙවිතුනි ඔබ අනේ දෙන අරින් සියල්ල කිරීමට අපි බැඳී සිටින්නේ ඉක්මන් කමර කම මේ තෙලිච්ච කොච්චර බිව්වත් මදි බං මාලිගාවට ගියාම මේ වොන්න හම්බෙන්නේ නැහැ ඒ තියෙන්නේ මදු කලියුත්තේ මේකයි අපේ කඳවුරු තර කරමින් ඔබ මෙහිම රැඳී සිටිනවා මම හෙටම යනවා මාලිගාවට දීගෙන් වුණු ඔත්තුකාරයෙක් කැවිලි හැටියට ඇවිල්ලා මගේ ආරක්ෂක බටින්ට අහුවෙනවා මම නිසිවද දුන්නාම ඔබ මට කියන්න ඕනේ කැරලි සේනාව මේ වනාන්තරින් එහා ගෞතුණක් ඈත එහා වනේ ඉන්න විත්තිය එතකොට සෙනවිරත් වෙනවා චතුරාංගනී සේනාව සමග මේ වනය මැදින් ඒ අඩවියට මේ වණිය මැදදී ඔබලා හදිසි ප්‍රහාරයකින් මුළු චතුරාංගනී සේනාවම විනාශ කරලා දාන්න ඕනේ. හොඳයි. ඔබ මට මොන වදද දෙන්න යන්නේ? දැරටම මමයි කිසිවක් සැක නොසිතන්න මගේ පෙම්බර ගිරින්දත් කැටය මම මේ පාර මහවාසලට යන්නේ. මම කලින් කරට තොරතුරු එවනවා. මේ සියලු විස්තර මට කලට වෙලාවට ලැබෙන්න සලස්සන්න ඕනේ. අපේ සටනට ජයග්‍රහණය කරලා. නමුත් ඉදිරියට ඇත්තේ භයානකම සටන් නැතිරයි. අපි මෙතෙක් කළා වගේ ඉදිරියට තීක්ෂණ බුද්ධියෙන් වැඩ කරන්න ඕනි. අපි කරන්නේ මහජනතාව වෙනුවෙන් කරන සටනක් මහජනයාට ඒත්තු ගන්නන්න ඕනි. මම රජමාලිගාවේ සේවයට යන බව ඇත්ත. ඒත් ඒ සැප සම්මාන රාජ්‍ය ගෞරව බලාගෙන නෙවෙයි. ඒක අපේ හිඟන දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් කරන සටනේ එක පියවරක් පමණයි. මම හෙට සිට රාජ්‍ය සේවකෙක් රාජ්‍ය සේවකෙකුසේ වෙස්සලාගත් මහජන සේවකෙක් රාජ්‍ය සේවා මුද්‍රාව පැනත ගන්නේ මෙමුළු රාජ්‍ය ක්‍රමයම විනාශ කරන්නයි ජය ශ්‍රී ජය ශ්‍රී තරන් සලීපයක් දාසිය මට හද මදුපදුනක් කියන අර වාද්‍ය පාට්‍ය අදත් මගේ ಗುಣ තෙද කර ගායනා කළාද බිත්තිවරට පංකා තව මාසයක් ගත වෙන්න හම්බ වෙන්නේ නැහැ මීට වඩා
පුරුල් යහනාවක් හදන්න වෙනවා. දැනටමත් මම ආවා. නැත්ද දාසිය කිම්ද තී නියඬව ඉන්නේ මම ආරලද නැද්ද? ආරණ දෙවියන් වහන්සේ? ආරන්නේ නැද්ද? මෞලි මංගල්‍යයෙන් පස්සේ මේ දින තුනේ විතරයි නිදිමතක් නැතුව දවස ගත වෙන්නේ. දැන් ඉර පායා හෝරා කීයක් ගත වෙලාද දාසි? හෝරා හතරයි ස්වාමීනි. හෝරා හතරයි? අමාත්‍ය මණ්ඩලේ පුප්පු පුප්පයි. මහා ඇමති තනියම කතා කර කර ඇවිදිනවා ඇති රාජසභාව වහනේ. අර සුබ කියන ඉලන්දාරියා දෙවියෝ රැක දෙන්න ඕන. කිම්ද ඔහු තම මා බැහැදැකීමට නොපැමිණියේ? දින තුනකට අවසර ඉල්ලුවා මතකයි අඹුව බැහැදැකලා එන්න ඕන කියලා. දැන් තුන්වෙනි දිනේ නේද දාසිය? සිව්වෙනි දිනේ ස්වාමීනි. සිව්වෙනි දිනේ? එසේනම් ඔහු අද හෝ පැමිණිය යුතුයි. ඔහු පැමිණ සිටිනවා මහරජතුමනි. ඔබ වහන්සේ රාජසභාවට වැඩෙන තුරු ඔහුගේ බිරින්ද ඇද කැටුව. බිරින්ද ඇද කැටුව සුබ පැමිණිලා? වහාම වහාම ඔවුන්ට මා බැහැ දකින්නසේ සැරසරෝ.